ආදරෙන් පිළිගන්නවා සිව්කොනත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම යම්කිසි රටක දිශානතිය තීරණය කරන්න ඒ රටේ පාලකයා ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා ඉස්සර සිංගප්පූරුව කිව්වේ සිංගප්පූරුව ලංකාව වගේ හදනවා කියලාලු හැබැයි දැන් අපි කියන්නේ ලංකාව සිංගප්පූරුව වගේ හදන්න යනවා කියලා ඒ කොහොම වුණත් අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ රුවන්ඩාව ගැන ඊට කලින් මතක් කරනවා සිව්කොන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි අමු video වලට. රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත් වෙන්නේ රටේ පිනට පහළ වෙච්ච ඒ රට ජනාධිපති පාවුල් කාගම් හින්දා. මධ්‍යම අප්‍රිකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මීට දශකයකට ඉස්සෙල්ලා මිනි කන දේශයක් වගේම ටෝට්සි හා හුටු ගෝත්‍රික ගැටුම් හින්දා ලක්ෂ ගණනින් මිනිසුන් මරා ගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් විදිහටයි සැලකුවේ. හුටු, ටෝට්සි, ත්වා කියන ගෝත්‍ර තුනකින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු. ඒ සමස්ත ජනගහණයෙන් 85%ක් ටෝට්සි ජාතිකයන් 14%කුත් ත්වා ජාතිකයන් 1%ක් තරම් කුඩා අගේ උත් ගන්නවා. 1990 ඉඳලා 1994 දක්වා අවුරුදු 4ක් තුල මේ රටේ ජන වාර්ගික සිවිල් යුද්ධය හින්දා නැති වුණ ජීවිත ගණන ලක්ෂ 10ක්. හැබැයි අද වෙනකොට අප්‍රිකානු කලාපයේ පිරිසිදුම රට බවට පත් වෙලා තියෙන්නේ රුවන්ඩාව. විශ්වාස කරනවද? දවසකට 5 වතාවක් කිලාලි නගරයේ කාණු පිරිසිදු කරන රටක් බවට රුවන්ඩාව මේ වෙනකොට පත් වෙලා තියෙනවා. දවසකට කාන්තාවන් 10 දෙනෙක් දෝෂණයට ලක් වෙච්ච රුවන්ඩාව මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තියෙන රට බවට පත් වෙලා තියෙනවා. එය ඒ රට සමස්ත පාර්ලිමේන්තු නියෝජනයේ 64%ක් තරම් විශාල අගයක් වෙනවා. ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් 2018 මාර්තු මාසයේ රුවන්ඩාවේ විවෘත වීමත් එක්ක මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ 5ක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙලා තියෙනවා. 2019 ඔක්තෝබර් 7 වෙනිදා කිලාගි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්ත ශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කරලා තියෙනවා. අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට ස්මාර්ට් ජංගම දුරකථන 1200ක් පමණ නිෂ්පාදනය කරනවා. ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කරගන්න අප්‍රිකානු මහද්වීපයේ එකම හා ප්‍රථම රට විදිහට රුවන්ඩාව රටේ ප්‍රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම වගේම රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතුන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම ඩ්‍රෝන යානා යොදාගෙන සිදු කරනවා. රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරලයි තියන්නේ. කිගාලි කියන්නේ අප්‍රිකාවේ පිරිසිදුම නගරය. මේ නගරය තුල පොලිතින් බෑග් වෙනුවට කඩදාසි බෑග් තමයි භාවිතා කරන්නේ. සෑම වසරකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් වෙන් කරලායි තියෙන්නේ. අපි මේ කතා කරන රුවන්ඩාවට කඳු දහසකට වැඩිය තියෙනවා. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් කියලා කිව්වත් විවිධ පුද්ගලයන්ගේ ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම් වලට අනුව රුවන්ඩාවේ කඳු 1030කට වැඩිය තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හිතන්න ඔබ රුවන්ඩාවට ගිය විට ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා පරිත්‍යාගයක් අමුතුවෙන් කරන්න ඕනේ නැහැ. ඔයා එහෙට යනකොටම ඒ පරිත්‍යාගය ඉබේටම සිද්ධ වෙනවා. ඒ වංචනික විදිහට නෙවෙයි සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක්ම ප්‍රජාවට ආපසු ලබා දෙන්න එරට බලධාරීන් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කරලා තියෙනවා. තේ සහ කෝපි කියලා කියන්නේ රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයන භෝග වෙනවා. රුවන්ඩාවේ කෝපි ටැනින් අඩුවින්ද තිත්ත බවින් අඩුයි. ඒ හින්දා කිරි හරි තව වෙනත් දෙයක් එක්ක හරි මිශ්‍ර කරන්නේ නැතුව
කෝපිවල සැබෑම රස අත්විඳින්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට එහි සුවඳ හරිම විදිහට රස කර කර විඳින්නත් පුළුවන්. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන තියෙනවා. Starbucks වගේ විශාලතම වෙළඳ නාමයන් විසින් මේ වගේ රසවත් සුවඳවත් නිෂ්පාදනයන් භාවිතා කිරීම පුදුමයක් නෙවෙයි. අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට වගේම හැම අතකින්ම සම්පත් පිරිලා ඉතිරිලා තියෙන අපේ රටටත් රුවන්ඩාවෙන් ඉගෙන ගන්න තියෙන ආදර්ශ කොච්චරක්ද කියලා හිතලා බලන්න. ඒක වටින කාරණයක් වෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්කන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.